පසුගිය ඔක්තෝබර් මාසයේ 26 සිට දෙසැම්බර් 14 දක්වා ගත වෙච්ච දින 52ක වගේ කාලය තුළත අපේ රටේ දේශපාලනයේ සිදුවිය හැකි සියලු බහුරු කෝලම් ඕනෑමටත් වඩා වැඩි මේ රටේ ජනතාව අත්විඳලා තිබෙනවා. අසිෂ්ඨතම මැදිස්තනක් බවට පත් වී තිබෙනවා දේශපාලන. දැන් ආයේ බහුරු කෝලම් මාලාව පටන් ගන්න තිබෙනවා. අපි විශ්වාස කරන්නේ මේ රට වෘත්තීය වේදින්ට පමණක් ගොඩනගී හැකි කියලා. අපි විශ්වාස කරන්නේ මේ රට සාමාන්‍ය වැඩ කරමින් විතරක් ගොඩනගී හැකි කියලා. අපට නව සම්මිශ්‍රණයක් අවශ්‍යයි. අදූෂිත දේශපාලනයේ හැකියාව දක්ෂතාවයේ තිබෙන කැපකිරීම සහිත වෘත්තීය වේදින්ගෙත් ඒ මහ මෙහෙ ඉටු කළ හැකි වැඩ කරන ජනතාවගෙන් සමන්විත නව දේශපාලන බලවේගයකට පමණයි මේ රට ගොඩනැගිය හැක්කේ පිළිබඳව දැඩි විශ්වාසයක් බලාපොරොත්තු වෙයි. ගමරට කොළඹට යනුවෙන් පළාත් පාලන නියෝජිතයින් දැනුවත් කිරීමේ විශේෂ හමුවක් කොළඹ නවනගර ශාලාවේදී අද පැවැත්වුණා. ඒ ජාතික ජනබලවේග ජනාධිපති ධුර අපේක්ෂක ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් පාලන ආයතනු රැසක නියෝජිතයින් මෙම අවස්ථාවට එක්ව සිටියා. පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතාද මෙහිදී අදහස් දැක්වුවා. මහින්ද රාජපක්ෂ මහත්තයා කණ්ඩායම මොකද කිව්වේ? ඒගොල්ලෝ ගම හදන ගැන කතා කරේ නෑ. ඒගොල්ලෝ තමන්ගේ නියෝජිත ගැන කතා කරෙත් නෑ. නියෝජිතයාගේ නමක් රූපයක් දැම්මෙත් නෑ. මහින්ද අගමැති කරන්න ඡන්ද දෙන්න කිව්වා. මහින්ද අගමැති කරන්න කියලා දීපු කට්ටියයි කොහොමද පහුගිය කාලේ හැසිරලා තියෙන්නේ? 2018 පළාත් පාලන මැතිවරණය පවත්වලා මන්ත්‍රී ධුර වලට පත් කරලා දිවුරුන් දීලා දැන් අවුරුද්දයි යන්තම් මාස 6ක් විතර. නමුත් බලන්නකෝ, ඒ අවුරුද්දයි මාස 6 තුල මාධ්‍යවල වාර්තා කළේ, වාර්තා වුණේ ගම්මට්ටමෙන් ගොඩනගීම් පිළිබඳවද, ගම හදන එක ගැනද, එහෙම නැත්නම් දිගටම වාර්තා වුණේ ඒවට පත් කරපු නියෝජිතයන්ගේ සදාචාර විරෝධී හැසිරීම් ගැනද? ඒ ලයිස්තුව එක දිගට කියවලා බැලුවොත් කුඩුකාරය විතරක් නෙවෙයි මැරෙයෝ. ඊළඟට මහින්ද බිලේ මන්ත්‍රී වතුර පොම්ප සොරකම් කර මාට්ටු ඉපලෝගම් ප්‍රාදේශ සභාවේ